පසුගිය කාලේ මාසයකට ආසන්න කාලයක් අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන සංවාදයේ සාකච්ඡාවට බවට පත් වෙලා තිබුණේ විශ්වාස භංග යෝජනාව. එය ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් නිමා වී තිබෙනවා. ඊයේ දිනේදී සහ විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා තෙක් ඇතිවෙච්ච දේශපාලන සිදුවීම් සහ ප්‍රකාශයන්ගෙන් ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා අපේ රටේ දේශපාලනයේ මොනතරම් කිලිටි කැත මජර පොරපිටියක්ද කියලා. එකපසකින් විශ්වාස භංග යෝජනාවට පක්ෂව අසංකරණ අය පවා ඡන්දේ දිනේදී ඡන්දේ දෙන සහභාගි වෙන්නේ. විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විශාල කණ්ඩායම් ඉන්නවාය. ඒත් එක තමයි මේක පරාජයට පත් කරන්න සූදානම්ය. සා විශ්වාස භංගයේ මේ විශ්වාස භංග යෝජනාවේ මූලික ප්‍රකාශකයන් පවා අවසන් මොහොතේදී විශ්වාස භංගයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරනවා. එනිසා මේ විශ්වාස භංගයේ ගෙනාපු දවසේ සිට සිදු වූ සිදුවීම් පෙළත් විශ්වාස භංගයේ විවාදයට ගත් ඊයේ දිනේදී මේ රටේ ජනතාවට ඉතා හොඳින් මැනවින් පෙන්눔 කර තිබෙනවා. මෙවැනි පිරිසකට මෙවැනි කණ්ඩායමකට මෙවැනි දේශපාලනයකට අපේ රටෙත් අපේ රටේ ජනතාවගෙත් වගකීම් බාර දී යුතුද? අපේ රටටත් අපේ රටේ ජනතාවටත් මෙවැනි දේශපාලකයන් විසින් නම් අපේ රට නායකත්වයේ සපයන ලබන්නේ මෙවැනි දේශපාලකයන් නම් අපේ රට පාලනය කරු ලබන්නේ අපේ රටටත් අපේ රටේ ජනතාවටත් සිදුවිය හැකි ව්‍යසනේ ප්‍රමාණය ඕනෑවටත් වඩා වැඩියෙන් මෙම විශ්වාස භංගයේ සිදුවීම් වලින් පෙන්눔 කරලා තිබෙනවා. එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන මහත්මය මේ විශ්වාස භංගය ගෙනීම දක්වා වූ ක්‍රියාවලියේදී ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් සහ මූලික වැඩ කරන්න බවට පත් වී තිබුණා. හැබැයි අවසානයේදී ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහත්මය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් අසමත් වී තිබෙනවා. රට එක තැනකට ගෙන ඉන්න නෙවෙයි අඩුමතරමේ තමන්ගේ මන්ත්‍රීවරු කණ්ඩායමවත් එක තැනකට ගෙන ඉන්න අසමත් වී තිබෙනවා. ඉතින් අපි අහනවා පක්ෂයක් එක මතයකට ගේන්න බැරි අය මන්ත්‍රී කණ්ඩායමක් එක මතයකට ගේන්න බැරි අය මේ රට මෙහෙවන්න සුදුසුද? මේ රට මෙහෙවිය හැකිද? ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ වැනෙන සුළුභාවේ ප්‍රතිපත්තියක් නොමැතිකම යටි ගේම් හරහා දේශපාලන ඉදිරියටම ගෙන යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය, ඒ වගේම ඔහු වටා ඉන්න කුඩා කල්ලිය අපේ රටත් අපේ රටේ ජනතාවත් මොනතරම් අස්ථාවර දේශපාලනයකට තමන්ගේ පටු බලවමනාවෙන් තල්ලු කරන්න සූදානම්ද කියන තත්වය මෙම ක්‍රියාවලිය හරහා පෙන්눔 කරලා තිබෙනවා. ඒ වගේම මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් සිදුවුවත් ඇතර මේ විශ්වාස භංගයේ ඉදිරිපත් වීමේ ක්‍රියාවලිය ගත්තොත් රාජපක්ෂ කණ්ඩායම ඉතාමත් පැහැදිලි බෙදීමකට ලක් වී තිබෙන බව පෙන්눔 කරනවා. මේ විශ්වාස භංගයේ වෙනුවෙන් උනන්දුවෙන් මත ඉදිරිපත් කරමින් ක්‍රියාශීලීව මැදිහත් වුණේ රාජපක්ෂ කඳවුරේ ගෝඨාභය අර්සස් කල්ලිය. ඒ ගෝඨාභගේ අර්සස් කල්ලිය තමයි මේ කාර්ය කරමින් තිබුණේ. හැබැයි ඒ වගේම රාජපක්ෂ කඳවුරේ බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම විටින් විට මේකට එරෙහිව මත දක්වමින්ද ඒ ඔවුන්ගේ පක්ෂ නායක රැස්වීම ඇතුළේ ඔවුන්ගේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේ ඒවට විරුද්ධව මත දක්වමින්ද ඒ වගේම නින්ද්‍රාශීලී ලෙස ක්‍රියාකාරීත්වයට නොකැඳවීමෙන්ද පෙන්눔 කරමින් තිබෙනවා බැසිල් රාජපක්ෂ කණ්ඩායම රාජපක්ෂ කඳවුරේ මේට සක්‍රියව මැදිහත් නොවුණු බව. රාජපක්ෂ මහත්මයාගේ භූමිකාව බැලුවා. ඔහු අපි දැක්කා විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට බාර දෙන්න යන අවස්ථාවේදී මහා අපිට ඔහු ගැන හදලා තිබින්නේ මහා දෙවන්ත ශක්තිමත් නායකයෙක් කියලා. හැබැයි ඔහු කතානායකවරයාට යෝජනාව බාර දෙන අවස්ථාවේ ඔහුගේ මූණින් පිළිබිඹු කරපු අසරණභාවය
ඉතා හොඳින් පෙන්눔 කර යන කවරක්වත් නෙවෙයි ඔහු විශ්වාස බංගේ කතානායකවරයාට බාර දෙන්න ගියේ අර බල්ලා නාවන්න ගෙන යනවා වගේ ස්වභාවයෙන් ඒක කැමැත්තක් තිබුණේ නැහැ ඒ නිසා තමයි ඔහු විශ්වාස බංගේට අත අස්සන් නොකරන්නේ ඒ නිසා තමයි විශ්වාස බංගේදී මහින්ද රාජපක්ෂ මහත්මයා හෝ ඔහුගේ පුතුණුවන් වන නාම රාජපක්ෂ හෝ කිසිදු ප්‍රකාශයක් මෙම විශ්වාස බංගේ පිළිබඳව ඉදිරිපත් නොකරන්නේ ඒ වගේම විශ්වාස බංගේ ජයග්‍රහණ කිරීම සඳහා කිසිදු ක්‍රියාවලියකට ඔහු සම්බන්ධ වෙන්නේ නැහැ. ඔහු මාධ්‍යක මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනවා විශ්වාස බංගේ ජයග්‍රහණ කිරීමේ වගකීම තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කියලා. ඔහු තමයි මේක දින්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? රාජපක්ෂ මේකේ මුළු මුනිම්ම භූමිකාවෙන් පිටත හිටියි. ඒ නිසා මේ විශ්වාස බංගේ මුළු රාජපක්ෂ කඳවුර සැලකී සිටු තීව්‍ර දේශපාලන බෙදීමට ලක් කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ අර්සස් කල්ලිය ඇයි මේකට මේ තරම් උනන්දු දැක්වේ? ඔබ දන්නවා ආණ්ඩු විශාල වංචා දූෂිතයන් ප්‍රමාණයක් ආරක්ෂා කරන ගමන් යම් පරීක්ෂණ සහ නඩු කීපයක් පැවරීමින් තිබෙනවා. ඒ නඩු වලට හවුල් වූවන් විශාල ප්‍රමාණයක් අද ඔය ගෝඨාභයගේ අර්සස් කල්ලිය නියෝජනය කරනවා. ඝාතනයන් පිළිබඳව ඒ කල්ලියට චෝදනා එල්ලවීමින් තිබෙනවා. පැහැර ගැනීම පිළිබඳව ඒ කල්ලියට චෝදනා එල්ලවීමින් තිබෙනවා. මිග්ඥාන ගනුදෙනු පිළිබඳව ඒ කල්ලිය ප්‍රධානින් තමයි හවුල් වී තිබෙනවා. මේ ආදිලස ගත්තාම ආන්දෝලනයේ තුඩු දී තිබෙන ඝාතනය මංකොල්ල කෑම්බල ගහනම කණ්ඩායම තමයි ගෝඨාභය රාජපක්ෂේ කල්ලිය. එනිසා උන්ට අවශ්‍යතාවයක් තිබෙනවා ඉතා ඉක්මනින් රනිල් වික්‍රමසිංහගේ පාලනය බිඳවට්ටවා ඔවුන් පාලන බලයකට හවුල්කරුවන් වීමෙන් පමණයි ඔවුන්ට උන්ට එල්ලවී තිබෙන චෝදනාවෙන් නිදහස් වෙන්න පුළුවන් කිනු වමනාව. අන්නේ වමනාව වෙනුවෙන් තමයි ගෝඨාභයගේ මේ අර්සස් කල්ලිය මේ විශ්වාස බංග යෝජනාවට සක්‍රියව මෙදිහත් වෙමින් මත දැක්වීම එද උන්ගේ මත දැක්වීම අනුව ගත්තහම අද ඉරපා යන්න විදියක් නැහැ. අද අපි කෝකට ජෙනරේටර් දෙකක් ගෙන තියාගත්ත එකක් ඔෆිස් එකට දාන්න එකක් එළියට දාන්න. එහෙමයි කට්ටි හිටියේ. මොකද ඉතාම ප්‍රලාප අවලංගු ඔවුන් හිතනවා දේශපාලන කියන වාචාලකම කියලා. දේශපාලන කියන්නේ බොරුව කියලා විශ්වාස කරන කණ්ඩායමක් අද මේ මොහොත වෙනකොට ගලේ පැහැරු බලලුන්ගේ ස්වභාවයට පත් වී තිබෙනවා. අනෙක් කණ්ඩායම බැසිල්ගේ කඳවුර. බැසිල්ගේ කල්ලිය නිරන්තරයෙන් උත්සාහ කරමින් තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක එකඟතාවයකට එමින් යටි ගනුදෙනු හරහා ආරක්ෂා වීම තමයි ඔවුන්ගේ උපක්‍රමය. ගෝඨාභයගේ කණ්ඩායම උපක්‍රමය රනිල් වික්‍රමසිංහ මහත්මයා පරාද කර ආරක්ෂා වීම බැසිල්ගේ උපක්‍රමය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක යම් එකඟතාවයකට එමින් ගනුදෙනු වලට එමින් ඩීල් වලට එමින් ආරක්ෂා වීම තමයි බැසිල් රාජපක්ෂ කණ්ඩායම උපක්‍රම බවට පත් වී තිබුණේ. එනිසා තමයි තා පැහැදිලි බැසිල් රාජපක්ෂ මහත්මයා හෝ මහින්ද රාජපක්ෂ මහත්මයා හෝ ඔහුගේ කඳු ඔහුගේ කල්ලිය නියෝජනය කරන කිසිවෙක් මෙම විශ්වාස බංගේ ජයග්‍රහණය කිරීම සඳහා සක්‍රීය මැදිහත් වීමට දායක වුණේ නැහැ. එනිසා එතන රට හෝ බැඳුම් කරේ වංචාව පිළිබඳ ප්‍රශ්නේ හෝ ජාතිවාදය වර්ධනය වීමට නිදැල්ල ඉඩදීම පිළිබඳ ප්‍රශ්නේ වේ ප්‍රමුඛ වී තිබුණේ තමන්ගේ වංචා දූෂණ ඝාතනයන් ආරක්ෂා කර ගැනීම සඳහා කණ්ඩායමක් උත්සාහ කරා රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙරලා ආරක්ෂා වෙන්න තව කණ්ඩායමක් උත්සාහ කරා රනිල් වික්‍රමසිංහ මහත්මයා ආරක්ෂා කොට ආරක්ෂා වෙන්න. එයත් අපේ රටේ දේශපාලනයේ ඇති වී තිබෙන පිරිහීමේ ස්වභාවය ඉතා හොඳින් පෙන්වුම් කරනවා. ඊළඟ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් ඔබ දැක්කා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඇතිවිය හැකි දරුණුතම ගැටුම් විවේචනය එහි නායකත්වයට රහිව ඒ වැඩපිළිවෙලට රහිව ඒගොල්ලොමන ක්‍රියාමාර්ග වලට රහිව බරපතල විවේචනය සමාජගත කරන කාලවකවන බවට පත් වුණා. සමහර අය සංගවාගෙන සිටි අදහස් දරාගෙන තිබුණු ප්‍රමාණය මේ විශ්වාස බංගේ හරහා සමාජයට මුදාහරින්න උත්සාහ කරා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩුව මෙහෙවන්නේ පක්ෂ මෙහෙවන්නේ තමන් මතයි නිතාම සමීපතම කල්ලියක් හරහා කියන පණිවිඩය ඔවුන් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙත ගෙනියනවා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අදහස් පිළිබඳව සැලකිලිමත් කරන වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ස්වභාවය ඔහු වටා ඉන්න ඉතාමත් ගජමිතුරු කල්ලියකගේ මනෝභාවය සහ හැසිරීම මත තමයි තීන්දුව තීරණ ගන්න බව එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්ම මෙම විශ්වාස බංග කාල පරිච්ඡේද තුළ ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව සකස් වී තිබුණා.
එනිසා මේ විශ්වාස භංගයත් විශ්වාස භංගයෙන් පසු ඇති වී තිබුණු දිගහැරීමත් ගත්තාම මුළු මනින්ම අපේ රටේ දේශපාලනයේ තිබෙන මජර ස්වභාවයත් යටි ගනුදෙනු වල ස්වභාවයත් ඉතාම හොඳින් ඉලදරව් කරා අපි දැක්කා රංගේ බණ්ඩාර වසන්ත සේනනායක විජේදාස රාජපක්ෂ වගේ අය කරලාද ප්‍රකාශයන් විශ්වාස භංගයත් එක්ක ඔවුන් කරලාද මාධ්‍ය සාකච්ඡා ඔවුන් දක්වන මත දැක්වීම් ඒ සියල්ල කොහොමද ඊ රාත්‍රියේ 9:30 වෙනකොට බැහැර වෙන්නේ එනිසා මේ රටේ ජනතාව තව දුරට මේ පක්ෂ දෙක ඔය රනිල් ඒ කියන්නේ ඇත්තකට කල්ලි තුනක් නේ රනිල්ගේ කල්ලියත් මෛත්‍රීගේ කල්ලියත් මහින්දගේ කල්ලියත් මේ කල්ලි මේ රටේ ජනතාවට දෙන්න ලද කිසිදු දේශපාලන තීන්දුවක් ප්‍රකාශයක් පිළිබඳ විශ්වාසයක් තිබිය හැකිද තිබිය හැකිද විජේදාස එකක් කියනවා රාත්‍රී 9:30 තව එකක් වෙනවා මහින්දරාජ මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කඳුරේ විශාල ප්‍රමාණය අසංකරණ අසංකරකෝ ඇතන තියෙන තත්වයක් ඇති වෙනවා තමන් සමග විශාල ප්‍රමාණයක් ඉන්නෝ තමන්ගේ දේශපාලනට කවරක් වුවත් විශ්වාස භංගිය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්දය දෙනවා කියන ප්‍රකාශ කරන්නේ පූස් පැටවුව ඇවිල්ලා වගේ ඇවිල්ලා ඡන්දෙ දෙමින් ඉන්නවා සමහරයි 26 දෙනෙක් හොඳේ මේ විශ්වාස භංගිය වෙනි වැදගත් කරුණකදී 26 දෙනෙක් පාර්ලිමේන්තුවේ මඟවා මඟහැරවා තිබෙනවා අත්තරලා තිබෙනවා පතෝල දේශපාලකයන් බවට පත් වී තිබෙනවා එනිසා මේ කාල පරිච්ඡේදය ඇතුළත අපේ රටේ මේ දේශපාලන ව්‍යාපාර වලට අත් වී තිබෙන ඉරණමත් ඔවුන්ගේ දේශපාලනය ඔවුන්ගේ මජර ස්වභාවයත් ඉතා හොඳින් සමාජයට නිරුවත් කොට තිබෙනවා මේ විශ්වාස භංගය ආපු දවසේ සිටම ජනතා විමුක්ති ප්‍රමිතා නිශ්චිත ලෙස ඉදිරිපත් කරා අපි මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙනවා හරි පැහැදිලි ඒ වගේම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන පාර්ලිමේන්තු විවාදයේදී අපි කරුණු ඉදිරිපත් කරනවා විශ්වාස භංගයට තවත් ඇතුළත් වී යුතු කරුණු. ඊ අපි අපේ පක්ෂ පැත්තේ මත ඉදිරිපත් කිරීමේදී අපි විශාල ප්‍රමාණයක් ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 වරු ජනවරමට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් කටයුතු කරපු ආකාරයේ එකින් එක දිගහැරලා අපි පෙන්눔 කරමින් තිබුණා. එනිසා සැබවින්ම රනිල්ටත් මෛත්‍රීටත් තරේ විශ්වාස භංගයක් තියෙන මේ රටේ ජනතාවගේ මොකද්ද විශ්වාස භංගය කවුද ගේන්නේ ඒ විශ්වාස භංගය තමයි ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමට පිටුපෑම විශ්වාස භංගය ගෙනා යුත්තේ කවුද ජනවාරි මාසේ 8 වෙනිදා ජනතා බලවේගී එහෙම නැතුව මේ නාඩගම් විකාර රූපී කල්ලිය නෙවෙයි මේ රටේ ජනතාව විසින් මේ පාලකයන්ට එරෙහි විශ්වාස භංගයක් ගොනු කළ යුතුව තිබෙනවා ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරාට පාර්ලිමේන්තු ඔලු ගෙඩි ටික එකතු කරගෙන තමන් ජයග්‍රහණය කරයි කියලා ඔහු කල්පනා කරාට හැබැයි ඔහු මුළුමනින්ම ඔහුව බලයට පත් කරන ලද බලවේගයන්ට පිටුපස හරවා සිටගෙන හමාරයි ඒක තමයි පෙන්නු කරලා තිබෙන්නේ විශ්වාස භංගයෙන් පස්සේ ඇති වී තිබෙන තත්ත්වය බැලුවොත් මේ මොනතරම් අපරිණිත දැක්මක් නැති විශ්වාස භංගයක්ද කියන කිත හොඳින් පෙන්නු කරා දැන් ඔබ දන්නෝ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුද ගණනාවක් තිබුණා හැබැයි විශ්වාස භංගයේ විසින් මොකද කළා දීලා තියෙන්නේ ඒ අභ්‍යන්තර අර්බුද යම් කෙටි කාලයකට හෝ එක්සත් ජාතික පක්ෂයට සමනය කරලා දෙන්න මේ විශ්වාස භංගයේ සමත් වී තිබෙනවා අමාත්‍ය ධූරයෙන් වලින් ඉවත් කරන අය ඒ අමාත්‍ය ධූර වලින් ඉවත් කිරීම සඳහා නිර්දේශ කරලාද අග්‍රාමාත්‍යවරයාට පක්ෂපාතීව ඡන්ද ප්‍රකාශයට පත් කරනවා පාර්ලිමේන්තුවේ පසුගිය මාස දෙකක් පමණ පාර්ලිමේන්තුවට සහභාගී නොවුණු අය රනිල් වික්‍රමසිංහ මහත්මගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිනවා එනිසා එකපසකින් බෙදී තිබුණු එකිනෙක අතර ගැටුම් නිර්මාණය වෙලා තිබුණු එක්සත් ජාතික පක්ෂයට යම් එකඟතාවයකට මේ විශ්වාස භංගයේ දොරටු විවෘත කළා දීලා තිබෙනවා හැබැයි අපි හිතන්නේ නැහැ ඒක නාමික එකඟතාවයක් කරනකොට ඒක යටිබිමේ ඇති වෙන එකඟතාවයක් නොවන බව විශ්වාසයි මේ මතු පිටතලේ ඒ කරගන්න පුළුවන් ලැබිලා තිබෙනවා ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පරාජය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට එල්ලා තිබුණු ලේබලේ පරාජය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ පසු වී තිබෙන අසීරුතාවය මේ විගඩම්කාරී කොලම්කාරී කණ්ඩායමක් විසින් මේ ගෙනෙන ලද යෝජනාව විසින් එක්සත් ජාතික පක්ෂයේ යන්තාවකාලික පාර්ලිමේන්තු ජයග්‍රහණයක් අත්පත් කර දී තිබෙනවා ඒ නිසා විශ්වාස භංගයේ දෙස බැලුවත් ඒ අපරිණිත කිසිදු සලස්මක් නැති විශ්වාස භංගයක් බවට පත් වෙලා හමාරයි මේ මැතිවරණය අවසන් වෙනවා
मेतवरण पशु विशेषण तवा दिगे हरमेंति मे मजर देश पालन मीलक पिटुतमा अग्रमाट रही पार्लिमेंट चंद्रप्रकाश करण ये पार्लिमेंट मुखीन ये अगमेवरा कैबिनेट मंडली इन कीनो मनो विकार रूप कथा मनो देश पालन अट विला अग्रमाट्यरा हमक सन्न कथा कर पुआ चंदे तू इन एनिसा अपि हितनो मे रटे जनतव तव दुरटा मे विगडंकारी कोलंकारी देशपालन दिश बलागन नरबन्न बोट पत्तु समाजट वगकीन जनतावट वगकीन देशपालन कपि रट अवश्य नेद्द निसा जनता विमुक्ति पुरम अपि नियोजने करन्नी अपि मे रटे समाजट वगकीन अपि अपे चंददाय वगकीन अपि अपे रटे जनतावट वगकीन अपि यमक उपैद्रिय प्रकाश करोत् ए प्रकाश किरीम संदहा अभी इता हुंदिन कल्पना करला ए प्रकाश पिलिबंद तिबिन बर इता हुंदिन सलकिल तरगन प्रकाश कराना जनता वर्दन ए वगकीम निस्याकारन इट किरीम पिलिबंद वगकीम अपि बार गन्न अपि एम देशपालन व्यापार स मेरटट अवश्य वेन कवर वर्ग देशपालन व्यापार जनता वट वगकीन तमंट चंद दिन चंददायकट वगकीन तमन समाज इदिरिपत् करन मतयंट वगकीन देशपालन व्यापारक मेरटट अवश्य नत् එවැනි දේශපාලන ව්‍යාපාරයකට පමණක් නෙවෙයිද අපේ රටත් අපේ රටේ ජනතාවත් මේ ගිලී තිබෙන ගැඹුරු ආඝාතයෙන් ගොඩගත හැකි වන්නේ මේ වගේ සුක්‍රි බටිල්ලන්ට මේ රටේ දේශපාලනේ මේ රට ගොඩගත හැකිද කියලා ඔබ කල්පනා කරලා බලන්න සුක්‍රි බටිලි දේශපාලනයක් තිබෙන මේ දේශපාලනට අපේ රට මේ ආඝාතයෙන් ගොඩගන්න බෑ මේ ආඝාතයෙන් ගොඩගත හැකි වන්නේ තමන් කියන ප්‍රකාශ පිළිබඳ වගකීම ගත හැකි තමන් කියන ප්‍රකාශ පිළිබඳව සත්‍යතාවයෙන් තිබෙන ඒ පිළිබඳව जनता वट वगकीन जन जनता वगे लबागन्ना चंदेट वगकीन देशपालन कपे रट अवश्य मे विश्वास भंग हरा इत्ता होंदिं पेन्नुंकर मे मजर देशपालने स्वभावे इंसा तव दुरट अपि हितनो अपे रटे जनताव मेवेनी सुक्री बटिल्लंगे देशपालने वेनुवट वेदगत वगकीम सहित देशपालने कट मे रटे जनताव नेबुरु वीतु किल अपि कल्पना करा ए वगेम विश्वास भंगे पशु यतिविला सिद्धवीम अपट मे मध्य भावित पिलबंद विवेचने अतिबिन प्रतिबिन हे बाप किसी से मध्य अनेका बोट पत्कर गत देशपालन कपटने मध्य अनेकानि मध्य अनेकानि अभी अनेका विनपेतन एन सा मे मध्य भावितावां पिलबंद अपट विवेचने अतिबुण ए माध्य माध्य तिबन देशपालन पिलबंद अपने विवेचने तिबुना हे भाई ए माध्य निधस आरक्षा के देशपालन व्यापार है हे भाई मे विश्वास भंगी रणिल विक्रम सिंह महात्म्या जयग्रहण पशु एक क्षणिकव अभिधनवा सिरस माध्यायतन द्रिपिट विशाल पिरीसा गोस् गल पहार एलकोट රතිඤ්ඤ පත්තුකොට එහි වැඩ කරන සේවක සේවිකාව යම් ප්‍රමාණ යම් කාලයක් අත්අඩංගුවට ගැනීම හා සමාන වටකිරීමකට ලක්කොට තිබෙනවා මෙය මාධ්‍ය වලට එරෙහිව රාජපක්ෂ කල්ලියේ රාජපක්ෂ පාලනයේ ක්‍රියාකාරීත්වය තවත් හැඩරුවක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙන්වුම් කරලා තිබෙනවා ඒකෙන් කියන්නේ මොකක්ද මාධ්‍යයට දේශපාලන ව්‍යාපාරකයන් देशपालन व्यापारी व्यापार देशपालक विवेचने की में आई थी अभी बेहरकन देशपालन व्यापार है बे माध्यम वगके मक सहजित मत बिना ये विवेचने अंटे रहीव ये विवेचने पिलिबंधव पिलितुरा बाधन पिलितुरा ए हा समान बरकिंग प्रकाशित पत्किरी महितर माध्यम तीन वगकीम इन समय माध्य सा देशपालन अतर दुलन रंधा पावती ने विधि देशपालन विवेचने क्रीम संधा माध्यट ऐति अतिबिन वगेम ए विवेचने अंट देशपालन विशेष लबादेन पिलितुरुवलटत ए समान बरकिंग विकाशन पत्क्रीम समाज वेत गिनियाम माध्य वगकीम मे वगकीम दक निसिपरदि तुलनात्मक सिदुनोत् वितराय देशपालने माध्य अतर समीप सवत्तावय गुणनगागत हेकि वन्ने एसे नतुव तमंट एल्लवेन विवेचन वलट एरत्तु नंद ओरत्तु दीमट इड नोतब इड तमंट एल्लवी तिबिन विवेचन वलट ओरत्तु दीमट हेकियावक् नेमतिव
ඒ විවේචන වලට නිසිපරදි පිළිතුරු ලබා දෙන්න හැකියාවක් නැතුව ඒ විවේචන වල තියෙන සත්‍යතාවේ තේරුම් අරගෙන ඒ නිවැරදි කොට අසත්‍ය කරනු පහදා දීම සඳහා කොන්දක් නැති අය තමයි මේ පහර දීම වලට පෙළඹෙන්නේ ඒ නිසා අපි විශේෂයෙන්ම ඊයේ රාත්‍රී සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුවී මේ සිදුවීම් මුළුමනින්ම හෙළා දකින්න පමණක් නෙවෙයි මෙවැනි වර්ගයේ ක්‍රියාමාර්ග අපි හැමදෙනාගේම වගකීම තිබෙනවා මෙවැනි වර්ගයේ ක්‍රියාමාර්ග වර්ධනය වීමට තිබෙනකට අපි වැළැක්විය යුතු තිබෙනවා මෙහෙම තමයි රාජපක්ෂ පාලනය පටන් ගත්තේ ඉස්සලා දුරකතන ඇමතුමින් නේද කාටුන් ශිල්පියාට කෝල් එක දීලා ඇහුවේ මල්ලි උඹ මාමත් කැතට ඇඳලා නේද කියලා එතනින් පටන් ගත්තේ ඒ අහපු හීනි තරජනය තමයි මාධ්‍ය වේදින් ඝාතනය කරමින් මාධ්‍ය ආයතනවල බෝම්බ ගහමින් මාධ්‍ය වේදින් අතපය කඩමින් කෙලවර වුණේ පටන් ගත්ත හීනි තරජනයකි දැන් රනිල් වික්‍රමසිංහ ඒ තරජනයේ ස්වභාවයෙන්ම පටන් අරගෙන තිබෙනවා ඒ නිසා මේ එල්ල කරන උත්සාහ කරන ප්‍රහාරයන් මේ වටලයන් මේ තරජනය දේශපාලන ව්‍යාපාරයට පහලා දෙති තුමන විතරක් නෙවෙයි මෙවැනි තත්ත්වයන් වර්ධනය වීම සඳහා තියෙන සියලු ඉඩකඩ ඇවරීම සඳහා කටයුතු කළ යුතු තිබෙනවා ඒ නිසා මාධ්‍ය අමාත්‍යවරය ලිබරල් චින්තකයෙක් හැටියට තමයි මංගල සමරවීර මහත්මයා සාමාන්‍යයෙන් සමාජය හඳුනන්නේ යහනවා මංගල සමරවීරගෙන් ඔබ මේ අනුමත කරනවා මේට එරව ගන්න ලද ක්‍රියාමාර්ග කවරේද කියලා මාධ්‍ය අමාත්‍යවරයා මේ රට ප්‍රකාශ කරාවි කියන බලාපොරොත්තුවක් අපිට තිබෙනවා ඒ නිසා මෙවැනි මාධ්‍ය වෙත ක්‍රමානුකූලව වර්ධනය කරමින් තිබෙන මර්ධනය පරාජයටපත් කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයකට අපේ පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි අවධානය යොමු කරන බව ඔබට ප්‍රකාශ කරන්න කැමැතියි මම හිතන්නේ විශ්වාස භංගයේ පරාජයටපත් වෙන්න සාධක ගොඩක් තියෙන්නේ නැති. හැබැයි ඔවුන්ගේ ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ගයට පෙළඹුණේ කොහොමද කියලා අනේක ඇත්තම ඔවුන්ගෙන් අපි ඇසිය යුතු තිබෙනවා. කෙසේ වුවත් මෙහිම ඒ කියන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා පරාජය වෙන පැත්තට නම් පෙළ ගහලා තිබෙන්නේ ওই ගොඩාක් අය පරාද වෙන මල් පට්ටියට අත තියන දුවගෙන ඉනම්. මේක රනිල් වික්‍රමසිංහ මහත්මයා ජයග්‍රහණය කරන පැත්තට නම් පෙළ ගහෙන්නේ ඒ අයම ජයග්‍රහණය කිරීමේ මල් වට්ටියට අත තියන්න යනවා. ඇයි පරාද කිරීමේ මල් වට්ටියට අත තිබ්බට පස්සේ පරාද වෙන තත්වයක් ඇතුළේ පරාද වෙන මල් වට්ටියට අත තිබ්බට පස්සේ එතනින් තමන්න තාන්න මාන්න වර ප්‍රසාද වර අවදාන ගන්න පුළුවන්. ජයග්‍රහණය වෙන පැත්තට තියෙනකොට මල් වට්ටිය ඒකට අත තිබ්බට පස්සේ ඒ ජයග්‍රහණය වෙන පැත්තෙන් තමන්න තාන්න මාන්න වර ප්‍රසාද ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේවා කිසිසේත්ම අපේ රටේ වංචා දූෂණය නතර කිරීම හෝ වංචා දූෂණයට එරෙහිව සටනක් වෙනුවට තම තමන්ගේ පංගුව තමන්ගේ පිඟානට වැටෙන මස් කෑල්ලේ ප්‍රමාණය පිළිබඳව සටනක් තමයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය තුල දියත් උනේ අන් කවරක්වත් නොවේ. ඔව් ඇත්තටම ගත්තොත් මෙහෙම ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ මේ නඩු වහන තැනක් නෙවෙයිනේ. නඩු වහන්න විධිමත් ආයතන තිබෙනවා. සැබවින්ම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ වගකීමක් තියෙනවා, බැඳීමක් තිබෙනවා. ඔහුගේ අතිජාත මිත්‍රයා තමයි අර්ජුන මහේන්ද්‍ර. ඔහු එක වෙලාවකදී සිංගප්පූරුවට ගිහිපු වෙලාවදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ඔහු සිංගප්පූරුවේට ගිය මඟුල් ගෙදරකට ඔහුට කියලා ගියේ ආපහු එන බවත් ප්‍රකාශ කරා. නැවත සිංගප්පූරුවට ගිහිල්ලා නැවත කැඳවා ගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ වගකීමෙන් අත්තරෙන්න මිදින්න බෑ. ඒ සඳහා වැඩිම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔහුගේ කඳුරට දඬුවම් දීම සඳහා වැඩිම පෙළඹීම ඇති කළ හැකිව තිබුණේ ජනතා මතයක් ගොඩනැගීම හරහා. ඒ පරීක්ෂණ කරන ආයතනයන් සඳහා කරන බලපෑම සහ මැදිහත්වීම හරහා තමයි මේක කළ හැකිව තිබුණේ. විශේෂ මේක ඒ කරන්න පුළුවන් ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට මේ විශ්වාසම අටමගල් වල පටල යන්න ඕනේ. ජනාධිපතිවරයාට ඔහු ජනාධිපතිවරයා හැටියට සේනාධි නායකයෙක් හැටියට රටේ භාරකරුවෙක් හැටියට ඔහුට විශාල කාර්යභාරයක් නීතිය පැත්තෙන් කළ හැකිව තිබුණා. හැබැයි නීතිය පසෙක තබා විශ්වාස භංගයක් බවට ඒ ක්‍රියාවලිය පරිවර්තනය කරේ දේශපාලන බලසූදුවකට.
एडिसा में विश्वास भंगे रणिल विक्रम सिंह महात्मा किसी से निर्दोष विनी ने मे विश्वास भंगे सिद्धवीति बिन्नी देशपालन बल सूद अपराध भी मुतर एक रणिल विक्रम सिंह महात्मा रही क्रियात्मक देशपालन बल सूद अपराध भी बिना विश्वास भंगे ओट इले भी बिना चौदह अपराध भी बिना कि विश्वास कर वराय विकुन अगमति की प्रतिपत्ति मलिक समर विक्रम बोकर वेडी महिंद समर सिंह आसन एवटे इकट इन बधु पनत सम्मत पार्लमेंट इकट अत उसना अयवेलेखन गेन पार्लमेंट इकट हित एनिसा मिथन तिपने प्रतिपत्ति में गेटमाकनेवे तमंगे पिंगान लबेन मस्कैल्य प्रमाणे पिलबंद गेटमाक मिथन तिपने एनिसा इतिंग एकक कुलनां इन्नी एक कुला दहायट कैपूत मुन विधियट कैपूत ओय विधियट तमाय कपांड पुलुवंगमदि एनिसा अपि विश्वास करन्ने नै मे तमंगे वरदान वरप्रसाद पिलबंद एति वी तिपने गेटुम समने वेवि किला अपि विश्वास करन्ने विश्वास भंगेट महा उद्यम संबंध पश्चिदेन इरपायानी विश्वास भंगे जयग्रहण इरपायानी जयग्रहणे उपरीम मंत्री पनसटाई हत अवम हताई नीद इक गणित सर रवि पाड़ मुख्य हरदे मम्मी कल्पना करी हरदे दें मुखदी दम ये विश्वास भंगे जयग्रहण विशाल संवाद युतिमुना पहुगे काले पुरावटम देश पालने पीलिपद मम्मी दिन एक अंतिम जाति रूप दिन हतक संवाद हतल दिन एतर कथा कर विश्वास भंगे निकटी तवे कखन अभी तुने देखा अहिमिक तुने देखा अहिमिक तुने देखा तिब्बद आंटो तुने देखा तिब्बे एक्सा जनता निधासंधान मंत्री तिस्तमे मैत्रिपाल मत पार्श विशुतुना चंदे दिंडावे दास पक्ष चंदे दून तिस्तमे रणिल विक्रम सिंह महात्मा आंडोर तिबुन एक हयाय तिस्तमे एक हयाय एक हतलिस्पहाय तुनिंद का संपूर्ण विंड एक पणहा कोण इनस आंडोड़ तुनिंद तिब्बेने अब तेरे निने तिब्बुन की तुनिंद का कहीं कराय के मेनिकांग अर अर पोटी पोटी मे गेल विद्यावे उद्दाम लक्वीम अब तेरे एनिशात्र अहिमी वेन्द तुने का तिब्बे आंड अपेरट दवाश्यवी तिबेन्नी नव आर्थिक गमन घट दुरट विवृतकन प्रजातंत्रवादे शक्तिमत्न पालने जनतावट वगकियन मे अनुगमने करमीन तिबेन समाजार्थिक देह मुलुमनिम परिवर्तन लाकर्ण नव देशपालन व्यापृत्य कपेरट वशे उब हितनवाद एवनी देशपालन व्यापृत्य गुड़न गिह की किल सुशिल्पेम जयंतला सुशिल्पेम जयंतला एविल्ला मे म कलिंकी खेत किलिटी मजर देशपालने तवत इतंग मितरय एन साप किसेत्म विश्वास करने ओन हा समग गुड़ संधान अपेरटे मे अत्यावश्य समाज परिवर्तन अंट नायकत्व संधान बोट पत्ति हेम संधान कोहुट हदागन पुलवाम वेवी इलेवन मेथिवर तमगे मंत्री दूरे आरक्षा कर गेम सदा मंत्री दूर अक्लबाग नियम सदा हू संधान गुडन गाय इट अमतरव फुल परिवर्तन सदा संधान पेलमेन्नति भवन विश्वास प्रश्न मे प्रश्न मे एक विश्वास भंगे सहाय धीमत
සමහර අය අර්ථකථන කරමින් තිබුණා මේ රාජපක්ෂ කඳවුරත් එක්ක ජනතා විමුක්ති පෙරමුණත් පෙළ ගැහුණාද කියලා. එහෙම සංවාදයක් ගොඩනගලා තිබුණා. ඒ සංවාදෙම පැනනගින ප්‍රශ්නයක් තමයි මෙතන අපි මාධ්‍ය සොයුරේ ඇහුවේ. එහෙම ප්‍රශ්නයක් පැනනගින්න මොකද දන්නවද? අපේ රටේ දේශපාලනයේ බෙදුම් රේඛාව අපේ රටේ බොහෝ දෙනා තුල මනසට ඇතුල් වෙලා තියෙන නිවැරදි ආකාරයෙන් නෙවෙයි. අපේ රටේ දේශපාලනයේ බෙදුම් රේඛාව ලෙස කල්පනා කරනවා. රාජපක්ෂ කේන්ද්‍ර කරගත්තු එක පැත්තක් අනෙක් පැත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයා කේන්ද්‍ර කරගත්තු පැත්තක් සහිත බෙදුම් රේඛාව. ඒක වැරදි. ඒ නිසා හැම වෙලාවෙම ජනතා විමුක්ති පෙරමුණ ගන්නු ලබන ක්‍රියාමාර්ගය විටක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැත්තට හේතු කරමින් අපිට ලේබල් අලවන ඉතිහාසයක් අපි දැක්ක ඇති පදමට. ඊට පස්සේ තව ගනු ලබන ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ කඳුරත් එක්ක හේතු ගන්නොමින් පෙළගස්සනවා. ඒ කියන්නේ ඕක තමයි මේ තියෙන දේශපාලන මේ ස්වභාවය. අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ ක්‍රියාමාර්ගයේ මේ පැති දෙකෙන් ඔබ්බෙන් යන පැත්තකින් බලන්න තාම සමාජෙ පුරුදු වෙලා නැහැ. එක්කෝ ඒක රනිල් පක්ෂපාත කියලා කල්ප ලේබල් අලවනවා. එහෙම නැත්නම් ඒක මහින්දර පක්ෂපාත කියලා ලේබල් අලවනවා. ඒක සිදු වී තිබෙන අන් කවරක්වත් නිසා නෙවෙයි. මේ දේශපාලනයේ බෙදුම් රේඛාව පිළිබඳ තියෙන අනවබෝධය. ඇත්තටම දේශපාලන බෙදුම් රේඛාව උතනද? අපේ රටේ දේශපාලන බෙදුම් රේඛාව රනිල් ප්‍රමුඛ කඳවුරක් මහින්ද ප්‍රමුඛ කඳවුරක්ද? නෑ. අපේ රටේ බෙදුම් රේඛාව වැරදි. මේ බෙදලා ජනතාවගේ මානසිකත්වය ඇතුලේ හදලා තියෙන මේ බෙදුම් රේඛාව වැරදි. මේ බෙදුම් රේඛාව එකපසක ඉන්නව කවුද? රනිල්, මෛත්‍රී, මහින්ද තුන් කට්ටුවම ඉන්නේ බෙදුම් රේඛාව එකපසක. ඒකස්සේ පොඩි පොඩි බෙදීම් තියෙනවා. අර නිකන් නේද? චක්කුඩු පයින්නකොට ඉස්සර ඒක එක එක කණ්ඩායම මේ චක්කුඩු පයින්නේ කණ්ඩායම ඉන්නේ. හැබැයි ඉස්සරලා මම දෙහා පැත්තට දුවන්නේ අනිත් එක්ක නා දුවන්නේ කියලා බෙදීමක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ අතර තියෙන බෙදීම්. ඒගොල්ලෝ එකම කණ්ඩායම ඉරෙන් රේඛාවෙන් එහා පැත්තේ ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණ රේඛාවෙන් මෙහා පැත්තේ ඉන්න තව දේශපාලන ව්‍යාපාරය ප්‍රවණතාවය. ඒ නිසා අපි කිසිසේත්ම අපේ දේශපාලන තීන්දු එය රනිල්ට පක්ෂපාතීද මහින්දට පක්ෂපාතීද කියන සාධකේ මත නෙවෙයි අපි තීරණ ගනු ලබන්නේ. ඒ ජනතාවට මොනතරම් පක්ෂපාතීද රටට මොනතරම් හිතරද කියන තමයි අපේ සාධකේ. අපේ බෙදුම් රේඛාව තිබෙන්නේ එතන. ඒ නිසා කවුරු හරි කල්පනා කරනවා නම් ඊයේ විශ්වාස භංගෙට ඡන්දෙ ලබා දීම රාජපක්ෂ කඳුරත් එක්ක පෙළ ගැහුණා කියලා. ඒක සම්පූර්ණම වැරදි. ඒ නිසා ඊට පසු දැන් විපක්ෂ ක්‍රියාමාර්ගය රාජපක්ෂත් එක්ක ගිවිසුම් ගහමින්ද කියලා. මොකටද ගිවිසුම් ගන්න රාජපක්ෂත් එක්ක? රාජපක්ෂත් එක්ක ගිවිසුමක් ගන්නවා නම් ගිවිසුමක් ගන්න තියෙන්නේ හොරා කහපුවම් ප්‍රතිශතය කීයද කියලා බෙදා ගන්න. ඔයාට 80යි අපිට 120යි. ඔය වගේ ගිවිසුමක් ඕන රාජපක්ෂත් එක්ක ගන්න පුළුවන්. හොරකම සිද්ධ වුණාට පස්සේ හොරකම බෙදා ගැනීම පිළිබඳව නේද? හොරකමට යන්න කලින් සැලසුම් කරමු. ඔයාගේ පංගු කීයද අපේ පංගු කීයද? ඊට වඩා රාජපක්ෂත් එක්ක දේශපාලන ගිවිසුම් නැහැ. ඒ නිසා අපේ රටේ තිබෙන්නේ පැහැදිලි දේශපාලන බෙදීම් දෙකයි. ඒ බෙදීම් දෙක එක පැත්තක් නියෝජනය කරනවා රනිල් මෛත්‍රී මහින්ද හවුල, අනෙක් පැත්ත නියෝජනය කරනවා ජනතා විමුක්ති මේ රටේ ජනතාව සමග. ඒ නිසා අපි අභියෝගය තමයි ඔබ කියන එක හරි. අපි සතුව තියෙන අභියෝගය තමයි මේ දේශපාලන බෙදුම් රේඛාව සමාජගත කිරීම තමයි අපේ වගකීම. මේ විශ්වාස භංගය හරහත් අපි පෙන්නුම් කරන්නේ මේ රටේ දේශපාලනයේ වගකීම් සහිත දේශපාලනයක් තියෙනවා, මජර දේශපාලනයක් තිබෙනවා. මජර දේශපාලනේ මහින්දගේ කඳවුරෙත්, රනිල්ගේ කඳවුරෙත්, මෛත්‍රීගේ කඳවුරෙත් තිබෙනවා. ජනතාවට වග කියන දේශපාලනේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා මේ විශ්වාස භංගය හරහා කඳවුරු දෙක ඉතා හොඳින් පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා අපි අපිට ස්වාධීන අනන්‍ය දේශපාලන ව්‍යාපාරයක් කරනකොට අපි අපේ තීන්දු අනේකා මත තබා ගන්න දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා ඉදිරියටත් අපේ විපක්ෂ කාර්යභාරය ස්වාධීන අනන්‍ය දේශපාලන ව්‍යාපාරයක් තමයි අපි අපේ කාර්යභාරය තුන ලබන්නේ.